ඔබගේ පුණ්‍ය ආයතනයේ කුමන ආකාරයෙන් කටයුතු කළත් කාලෙන් කාලයට ඒවා වෙනස් වීමට ඉඩ තියෙනවා. ඔබ විසින් ACNC හට දැනුම් දිය යුතු මූලික කරුණු හතර නම් ඔබගේ පුණ්‍ය ආයතනයේ නම, ලිපිනයේ සිදුවන වෙනස්කම්, ඔබගේ පාලන ලියකියවිලි වලට වන වෙනස්කම් හෝ වගකිව යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් වන වෙනස්කම්. ඔබගේ පුණ්‍ය ආයතනයේ නමට සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් කතා කරන විට අප අදහස් කරන්නේ ඔබ පුණ්‍ය ආයතනයේ නෛතික නාමය සම්බන්ධයෙන්. එනම් ඔබගේ නෛතික හෝ ඔබගේ බාහිර ඔප්පුවේ හෝ ව්‍යවස්ථාවේ හෝ ඔබගේ පුණ්‍ය ආයතනයේ සංස්ථාගත කළ විට ලියාපදිංචි කළ නම ආදී වෙනත් නිල ලියකියවිලිවල දක්වා ඇති නම. විධිමත් ලියකියවිලිවල හෝ විධිමත් ක්‍රියාපරිපාටියක් මගින් සමහර විට ඔබ ඔබගේ පුණ්‍ය ආයතනයේ නම වෙනස් කිරීමට අදහස් කරනවා නම් ඒ බව අප වෙත දැන්වීමට මතක තබා ගැනීම ඉතාමත්ම වැදගත්. ඔබ වෙත ලේඛන භාර දීම සඳහා වූ ලිපිනයෙහි වෙනස්කමක් ඇතොත් ඒ බවද අපහට දැනුම් දීම වැදගත්. මේ අදහස් වන්නේ ඔබගේ පුණ්‍ය ආයතනයේ සමග සම්බන්ධ විය හැකි ලිපිනය. ඒ තැපැල් ලිපිනයක් හෝ ඊමේල් ලිපිනයක් විය හැකි. ඒ කුමක්වත් ඔබ විසින් නිරතුරුවම බලන ලිපිනයක් විය යුතුයි. එම නිසා ඔබ එය වෙනස් කළහොත් ඒ බව ACNC වෙත දැනුම් දීම අනිවාර්යයි. ඔබගේ පුණ්‍ය ආයතනයේ පාලන ලියකියවිලි පදනම් වන්නේ ඔබගේ පුණ්‍ය ආයතනයේ ව්‍යුහය අනුවයි. එයට ව්‍යවස්ථාවක්, රීතීන් හෝ භාර ඔප්පුවක් හෝ විශේෂිත වූ පල්ලියේ නීති තිබෙන්නට පුළුවන්. ඒවා සම්බන්ධ කිසියම් වෙනසක් ඇතොත් ඒ සම්බන්ධයෙන්ද ACNC විසින් දැන ගැනීම අත්‍යවශ්‍ය වනවා. ඔබගේ වගකිවයුතු පුද්ගලයන් වන්නේ ඔබගේ පුණ්‍ය ආයතනයේ පාලනය කරන මණ්ඩලයේ සමාජිකයන්. ඔවුන් මණ්ඩලයට එක්වුවහොත් හෝ එහැර ගියහොත් හෝ නැතිනම් මණ්ඩලයේ ඔවුන්ගේ තනතුරු වෙනස් වුවහොත් ඔබ විසින් එය ACNC වෙත දැනුම් දිය යුතුයි. ඔබ විසින් අපට දැන්වීම කළ යුත්තේ කොතරම් කාලයක් ඇතුළතද? කාල සීමාව තීරණය වන්නේ පුණ්‍ය ආයතනයේ ප්‍රමාණය අනුවයි. කුඩා පුණ්‍ය ආයතනවල වාර්ෂික ආදායම $250,000 වඩා අඩුයි. මධ්‍යම පුණ්‍ය ආයතනවල වාර්ෂික ආදායම $250,000 වඩා වැඩි වන අතර මිලියන 1කට වඩා අඩුයි. විශාල පුණ්‍ය ආයතනවල වාර්ෂික ආදායම මිලියන 1කට වඩා වැඩි. කුඩා පුණ්‍ය ආයතන සම්බන්ධයෙන් අදාළ මූලික වෙනස්කම් සිදු වූ විගසම ACNC වෙත දැනුම් දිය යුතු අතර අදාළ වෙනස දැනගෙන දින 60කට කලින් දැනුම් දීමත් අනිවාර්යයි. මධ්‍යම සහ විශාල පුණ්‍ය ආයතන සම්බන්ධයෙන්ද අදාළ වෙනස දැනගෙන දින 28ක් ඇතුළත දැනුම් දිය යුතුයි. ඔබ විසින් අප වෙත දැනුම් නොදුනහොත් දඬුවම් අදාළ විය හැකිවත් අපගේ මුල් අවුරුදු දෙක ඇතුළත ACNC විසින් වැඩිපුර අවධානය යොමු කරන්නේ පුණ්‍ය ආයතන හට මාර්ගෝපදේශ සහ අධ්‍යාපනය ලබා දීම මගින් ඔවුන් විසින් කළ යුතු දේ දැන ගැනීමට එම පුණ්‍ය ආයතන හට උපකාර කිරීමයි. ACNC වෙත මෙම ඕනෑම ආකාරයේ වෙනසක් දැනුම් දීමට කිසිදු ගාස්තුවක් අය නොකරන බව ඔබ විසින් දැනගත යුතුයි. ඔබගේ පුණ්‍ය ආයතනය මගින් ACNC පනත හෝ පාලන සම්මතයන් හෝ ඔබගේ පුණ්‍ය ආයතනයේ පූර්ණ අරමුණු සෑහෙන දුරට උල්ලංඝනය කළේ නම් එයද ඔබ විසින් අප වෙත දැනුම් දිය යුතුයි. සෑහෙන දුරට උල්ලංඝනය කිරීම යනුවෙන් අදහස් වන්නේ ඔබගේ පුණ්‍ය ආයතනයේ මගින් කරන ලද බරපතල දෙයක් එහි ලියාපදිංචිය සඳහා ඇති සුදුසුකමට බලපාන බවයි. එය හරියට ඔබගේ පුණ්‍ය ආයතනයේ සිදුවන සැලකිය යුතු ආකාරයේ වංචාවක් හෝ ඔබගේ පුණ්‍ය ආයතනයේ මණ්ඩල සමාජිකයෙක් එක්වරම නිවෙස් නොමැති අයට කරන සේවා නවත්වා වාණිජ ව්‍යාපාරයක් පටන් ගමු යන්නෙන් පැවසීම වනවා විය හැකේ. ඔබ ඇත්තෙන්ම එසේ කළහොත් ඔබගේ පුණ්‍ය අරමුණු වෙනුවෙන් තවදුරටත් ඔබ විසින් කටයුතු නොකරන අතර ඒ බව ACNC වෙත දැනුම් දිය යුතුයි. මේ කළ හැකි හොඳම ක්‍රමය වන්නේ අපගේ වෙබ් අඩවියට පිවිසීම මගින් වැඩිදුර තොරතුරු විමසා බැලීමයි. පුණ්‍ය ආයතනයේ ප්‍රමාණය කුමක්වත් ඔබගේ පුණ්‍ය ආයතනයේ ලියාපදිංචියට බලපෑ හැකි සැලකිය යුතු අන්දමේ වෙනස්කමක් සම්බන්ධයෙන් දැනුම් දිය යුතු කාල සීමාව සියලුම පුණ්‍ය ආයතන සම්බන්ධයෙන් දින 28යි. අපේ දැනට මොහොතක් මෙහි නැවතේ දැනගත් පසු කියන සංකල්පය ගැන ටිකක් කතා කරමු. මේක තරමක් අසාමාන්‍ය ලෙස ඔබට පෙනෙන්නට පුළුවන්. නමුත් කාල සීමාව සම්බන්ධයෙන් මූලික වශයෙන් අදහස් වන්නේ යම්කිසි දෙයක් වෙනස් වූ විගස නොවේ. එය ඔබගේ පුණ්‍ය ආයතනය දැනගත් විගස වන අර්ථයයි. ඉතාම සරල උදාහරණයක් නම්
කන්සියුමර් අෆෙයර්ස් වෙතින් ඔබගේ සංස්ථාගත සමාගමේ රීතීන් සම්බන්ධ වෙනස්කම් අනුමත කර ඇති බව අසන්නට ලැබෙනවා. ඔබ ඒ බව ඔවුන්ගෙන් දැනගත් පසු ඔබ මධ්‍යම හෝ විශාල පුණ්‍යායතනයක් නම් දින 28ක් ඇතුළත හෝ කුඩා පුණ්‍යායතනයක් නම් දින 60ක් ඇතුළත දැනුම් දෙය යුතුයි. ඔබ ACNC වෙත කිසියම් නිශ්චිත දිනයකට පෙර යම් දෙයක් දැනුම් දිය යුතු වුණත් ඒ සේකර නොමැති බව ඔබට අවබෝධ වෙන අවස්ථා තියෙන්නට පුළුවන්. එසේ වුවහොත් හැකි විගස ඒ බව අපට දැනුම් දෙන්න. එසේම ඔබ විසින් වෙනස්කමක් දැනුම් දිය යුතු දෙයන් ස්ථිරවම නොදන්නා අවස්ථාවක් තිබෙන්නට පුළුවන්. උදාහරණ වශයෙන් ACNC පනත උල්ලංඝනය වීමක් තිබුණද ඒ දැන්වීමට තරම් සැලකිය යුතු දෙයන් පිළිබඳව ඔබට නිශ්චිතවම තීරණය කරගත නොහැකි වේ හැකි. මෙවැනි අවස්ථාවක ඔබ අප සමග හැකි විගස සම්බන්ධ විය යුතු අතර අප ඒ සම්බන්ධයෙන් ඔබ සමග සාකච්ඡා කර අවශ්‍ය කටයුතු කිරීමට වකපලා ගන්නවා. පුණ්‍යායතන මගින් ACNC පනත සැලකිය යුතු ආකාරයකට උල්ලංඝනය කරන අවස්ථාවල අපගේ අරමුණ ඔවුන් හට පනතට අනුව කටයුතු කිරීමට උපකාර කිරීමයි. උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අප ඉක්මනින් දන්නා තරමට අප විසින් ඔවුන්ට උපකාර කිරීම පහසු වෙනවා. මෙම ඕනෑම කරුණක් ACNC වෙත දැනුම් දීමට කිසිදු ගාස්තුවක් අය නොකරන බව නැවත මතක් කර දිය යුතුයි. අපි කතාබහ කළ කරුණු නැවත මතක් කර දෙනවා නම් ඔබ විසින් ACNC වෙත දැනුම් දිය යුතු මූලික කරුණු හතරක් තියෙනවා. ඔබගේ පුණ්‍යායතනයේ නම, ඔබට ලියකියවිලි යවන ලිපිනය, ඔබගේ වගකිව යුතු පුද්ගලයෙක් සහ ඔබගේ පාලනය කරන ලියකියවිලි සම්බන්ධ වෙනස්කම්, එවැගේම සැලකිය යුතු ආකාරයට ඔබගේ වගකීම් ඉටු නොකරයි නම් හෝ සැලකිය යුතු ආකාරයකට ඔබගේ පුණ්‍ය අරමුණු වෙනස් කරයි නම් ඒ බවත් අනිවාර්යෙන්ම අපට දැනුම් දිය යුතුයි.